සිළු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය මහාචාර්ය නිරුකාණේ චන්දවිල මහනාහිමියන් විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමයේ ග්‍රන්ථය සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව සමගයි. අද අපිට තියෙන 24 වෙනි වැඩසටහන අද තියෙන්නේ 99 වෙනි පිටුව. අපි සාකච්ඡා කරමින් ඉන්නේ දැන් අපි කංකා විතරණ විසුද්ධිය තමයි සාකච්ඡා කරමින් ඉන්නේ නේද? ඔව් කංකා විතරණ විසුද්ධිය. එතකොට අපි දන්නවා විදර්ශනා භාවනාවේ ශුද්ධීන් තුන විසුද්ධීන් තියෙනවා හතක් තියෙනවා. ඒ හත තමයි ශීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කංකා විසරණ විසුද්ධිය, මාර්ගා මාර්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. මේ හත විසුද්ධීන් හතයි. මේ හතෙන් පළවෙනි දෙක ශීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි. ඒක අපි බිම විදියට මේ විදර්ශනා භාවනාවේ බිම විදියට සලකනවා. බිම කිව්වේ ඒකට විදර්ශනාව කිරීම සඳහා අවශ්‍ය වෙන පරිසරය සකස් කිරීම නැත්තම් අපේ චිත්ත සන්තානය සකස් කිරීම තමයි මේ බිම කියලා කිව්වේ. දැන් පැලයක් රෝපණය කරන්න බිමක් තියෙන්න ඕනනේ. ඒ බිමේනේ රෝපණය කරන්නේ. ඒකට ආධාරණ පැලේ රෝපණය කිරීම සඳහා ආධාරවන පොළොව බිම පෘෂ්ඨය කියන අර්ථය තමයි බිම කිව්වේ. එතන මෙතෙන්දී නම් බිම කිව්වේ දැන් අපේ චිත්තසංතානය විදර්ශනාව කිරීම සඳහා ඒ අවශ්‍ය මේ සකස් කර ගැනීමක් කරන්න ඕන. අන්නේ සකස් කර ගැනීම තමයි අපි ශීල විසුද්ධියේදී චිත්ත විසුද්ධියේදී කරේ. ශීල විසුද්ධියේදී මොකද කරේ? ශීල විසුද්ධියේදී කරේ සීලය නැත්නම් සීලේ අපේ චිත්තසංතානය දුස්සීල නම් අපිට මේ අරමුණු හරියට ගන්න බෑ. අරමුණ විසිරෙන ස්වභාවය වැඩි නැත්නම් උද්දච්චයට යනවා. උද්දච්ච ස්වභාවයක් එනවා. ඒක නිසා අපි ශීල විසුද්ධිය සීලයක් ඇති කරගත්තා. ඒක අර විදර්ශනාව කරන්න නැත්නම් අර මෙනෙහි කිරීම අරමුණු ගැනීම වලට පහසු වෙනවා. ඒකට තමයි අපි ඉසල ශීල විසුද්ධිය ඇති කරගත්තේ. ඊට පස්සේ චිත්ත විසුද්ධිය කිව්වේ සමාධියදන. එතන සමාධියක්. අතනේ කෙලෙස් වලට යෑම අඩු කරගත්ත. මෙතෙන්දී එක අරමුණක පිහිටවා ගැනීමට අවශ්‍ය වෙන පරිසරය සකස් කරගත්තා. ඒකේ තමයි චිත්ත විසුද්ධියදී අපි කරේ. ඊට පස්සේ දිට්ඨි විසුද්ධියෙන් තමයි ඇත්තටම මේ විදර්ශනාව පටන් ගන්නෙ. විදර්ශනාව ආරම්භ වෙන්නේ චිත්ත මේ දිට්ඨි විසුද්ධියෙන්. දිට්ඨි විසුද්ධිය කිව්වේ මොකක්ද? අපේ දෘෂ්ටියක් තියෙනවා, වැරදි දෘෂ්ටියක් නැත්නම් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? ඔව් සත්වයේ පුද්ගලයේ කියලා තමයි අපි මේ අපි හිතාගෙන ඉන්නේ සත්වයේ පුද්ගලයක් ඉන්නවා කියලා. හරිද? සත්වයේ පුද්ගලයක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ මමත් සත්වයේ පුද්ගලයක් කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ මට මගේය මමය මගේ ආත්මය කියලා යම් මේ ස්වභාවයක් අපේ චිත්තසංතානයේ ක්‍රියාත්මක වෙනවා. අර සත්වයේ පුද්ගලයක් ඉන්න සංඥාව නිසානේ මම මගේ ආත්මය කියලා ස්වභාවයක් ඇති වුනේ. පැහැදිලිනේ. කියන්නේ මම හිතනවා දැන් හැම කෙනාම සත්වයේ පුද්ගලයක් සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා. එතකොට එහෙම පුද්ගලය කියන්නේ මිනිස්සු ඉන්නවා, සත්තු ඉන්නවා, දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා කියලා ඒ සත්වයේ පුද්ගලයක් වෙන වෙනම සත්ව පුද්ගල සංඥාවක් අපේ තියෙනවා. ඉතින් ඒක මං කෙරෙහි නේ ලොකුවටම තියෙන්නේ නේද? අනිත් අය කෙරෙහි තියෙන්නේ මම සත්වයේ පුද්ගලයෙක් නිසා ඒ ස්වභාවයෙන් තමයි අනිත් අය එහෙම කියලා හිතන්නේ. දැන් මගේ මම පිළිබඳව දැනීමනේ වැඩිපුරම මට තියෙන්නේ. එතකොට මගේ ආත්මය කියන ස්වභාවය දැනෙන ස්වභාවය වැඩි නේද? තමන් කෙරෙහි තියෙන ඒ සංඥා ටික වැඩි. ඒ හිතාගන්න. අන්නේ සංඥාව ඒ වැරදි දෘෂ්ටියක් ඒක. අන්නේ ඒක නැති කරනවා. කොහොමද නැති කරන්නේ? නාම රූප කියලා මේ සත්වයේ පුද්ගලෙක් නෙවෙයි මේ තියෙන නාම රූප ටික කියලා දැනගන්න. අන්නේ ඒක අරකින් මේකට අපේ දෘෂ්ටිය නැත්තම් සිතීම නැත්තම් අවබෝධය අර සත්වයේ පුද්ගලෙක් ඉන්නවා කියන ස්වභාවයෙන් අනිත් පැත්තට හරව ගන්නවා. නෑ මේ තියෙන්නේ නාම රූප ටිකක්. අන්නේ ඒක තමයි දිට්ඨි විසුද්ධියේදී කරන්නේ. එතකොට ඒකට අපි නමක් කියනවා. ඒක මොකද්ද කියන්නේ නම? ඒ ඥාණයක් අපි හිම කරලා උපද්දව ගන්නේ. ඒ ඥාණයට මොකද්ද කියන්නේ? ඥාම රූප පරිච්ඡේද ඥාණය. අන්නේ හිම උපදවා ගන්නා වූ ඥාණයට අපි කියනවා
නාම රූප පරිච්ඡේද ඥානය කියලා. හරිද? අන්න එහෙම දැන් ඔන්න දැනගත්තා. නෝ නාම රූප මේ සත්‍ය පුද්ගලෙක් නෑ. මේ තියෙන්නේ නාම රූප ටිකක් කියලා දැනගන්නවා. අන්න ඒක තමයි අපි මොකිට කරේ? දිට්ඨි විසුද්ධියේදී. දිට්ඨි විසුද්ධියේදී කරන්නේ අන්නේ ඒ කොටස තමයි කරන්නේ. ඒක කරා. ඊට පස්සේ දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට සැකයක් තියෙනවා. මෙතන කාංකා විසරණ විසුද්ධිය කිව්වේ සැකයක් තියෙනවා මේ හරි නාම රූප වලින් තමයි. හැබැයි මේවා අතීතයේ තිබුණද මේ අනාගතයේ ඇති වෙන්න નિયમિતද කියන සංඥාවක් එනවා. දැන් මේවා හැදුනේ කොහොමද? හරි නාම රූප ටිකකින් තමයි මේක හැදලා තියෙන්නේ. සත්ව පුද්ගලයක් නෙමෙයි. වෙ මේක කොහොමද හැදුනේ? නේද? දැන් මේක ඵලයක් නම් හේතු තියෙන්න ඕනේ. අන්න ඒක කොහොමද හැදුනේ කියලා අපිට සැකයක් තියෙනවා. දැන් මේ නාම රූප ටිකක් ගැන සැකය හැදෙන විදිය අපි දන්නේ නැති නිසා. එහෙම නේද? ඇත්තටම මේ නාම රූප ටිකක්ද? එහෙනම් ඒක හැදෙන්න විදියක් තියෙන්න ඕනේ. අන්න එතන හැදෙන විදිය දන්නකොට ඔන්න ඒ සැකේ නැති වෙනවා අපිට. මේක හැදුන විදිය අපි දන්න ඕනේ. අන්න ඒ හැදෙන විදිය තේරුම් ගන්න එක තමයි අපි කංකා විෂණේ කංක්ෂා විතරණ විසුද්ධිය නැත්නම් කංකා විතරණ විසුද්ධියේදී කරන්නේ. ඒක කොහොමද කරන්නේ? ඒක හැදෙන විදිය යාන්ත්‍රණය කොහොමද භාගතුන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ? පටිච්ච සමුප්පාදේ. ඒ පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය. දැන් ඒ යාන්ත්‍රණය සරලාකාරයෙන් අපි කිව්වා චතුරාර්ය සත්‍යෙන් කියනවා කියලා. සතේ ඇති වුණා. හරි. හරිද? මේ එතකොට චතුරාර්ය සත්‍යෙන් කියලා තියෙනවා. ඊළඟට පටිච්ච සමුප්පාදයෙන් කියලා තියෙනවා. ඊට පස්සේ පට්ඨානේ නැත්නම් ප්‍රත්‍ය 24ක් ආකාරයෙන් හැදෙන විදිය භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් අපිට වැටහෙන ආකාරයට මේ පොතේ සඳහන් වෙන ආකාරයටත් අපිට අර සරල ක්‍රමයටත් නෙමෙයි ගැඹුරු ක්‍රමයටත් නෙමෙයි අපි මෙතෙන්දි ගන්නවා මැද මැදස්ස ආකාරය මොකද්ද? පටිච්ච සමුප්පාද ක්‍රමය. දැන් ඒක තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් පැහැදිලිනේ අපි දැන් ආපු ගමන් මාර්ගයේ මෙතෙන්ට එනකම්. එතන ඒක තමයි අයි මොකටද එහෙම කරන්නේ? අර සැකය මේ නාම රූප හැදුණු ක්‍රමේ කොහොමද මේක හැදුනේ කියන සැකය නැති කරන්න තමයි මේ දැන් හදන්නේ. මේ පටිච්ච සමුප්පාදය ඉගෙන ගැනීම. එතයි පටිච්ච සමුප්පාදය මේ නාම රූප හැදුනේ මේ පටිච්ච සමුප්පාදය යාන්ත්‍රණය පෙන්නනෝනේ. හදන විදිය හැදෙන විදිය පෙන්නනෝ. අන්න ඒක තමයි අපි මේ පටිච්ච සමුප්පාදයෙන් ඉගෙන ගන්න. ඒකෙදී අපි මේ වෙනකොට සාකච්ඡා කරා දැන් පටිච්ච සමුප්පාද පාළි මතක් කරගත්තොත් ඒ තමයි අවිද්‍යාපච්චය සංකාරා සංකාරපච්චය විඥානං විඥානපච්චය නාමරූපං නාමරූපච්චය සලායතනං සලායතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ ඒමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඔබ තමයි පටිච්චසමුප්පාද පාළිය. එතකොට ඒක ඉතින් අපිට කටපාඩම් කරගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ ඒකෙදි අර පියවර ටිකක් තියෙන පළවෙනි පියවර අපි සාකච්ඡා කරා. මොකද්ද? අවිද්‍යාපච්චය සංඛාරා අපි සාකච්ඡා කරා. ඊට පස්සේ සංඛාරපච්චය විඥානං අපි සාකච්ඡා කරා. විඥානපච්චය නාම රූපං සාකච්ඡා කරා. නාම රූපච්චය සලායතනං සාකච්ඡා කරා. සලායතනපච්චය පස්සෝ සාකච්ඡා කරා. පස්සපච්චය වේදනා සාකච්ඡා කරා. වේදනාපච්චය තණ්හා තමයි අද තියෙන්නේ සාකච්ඡා කරන්නේ. අපි මේ කොටස් මීට කලින් පටිච්ච සමුප්පාද විවරණයේදී සාකච්ඡා කරා. මිට ගැඹුරින් අපි තවදුරටත් මේක ගැඹුරින් සාකච්ඡා කරන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. දැනට මේ පොතේ තියෙන ප්‍රමාණයට අපි සාකච්ඡා කරගෙන යනවා ඉස්සරහට. හොඳයි, අද පාඩමට යනවා 99 වෙනි පිටුව වේදනාපච්චය තණ්හා. අභ්‍යන්තරික ඌද බාහ්‍ය ඌද ඌද යම්කිසි වස්තුවෙක් හෝ ක්‍රියාවෙක් හෝ විඥානෙක් හෝ චෛතසික ධර්මයක් හෝ අන්‍ය පුද්ගලෙක් හෝ හොඳය ඕනෑය කියා ඇතිවන හැඟීම තණ්හා නමි. ලෝභය රාගය ආදරය ඕනෑකම යන නම් වලින් කියවෙන්නේද ඒ තණ්හාවමය. චක්කු සම්පස්සාදියෙන් සුඛ වේදනාවක් නැත සැපයක් ඇති වූ කල්ලි
සත්වයා කෙරෙහි ඇතිවන ඒ සැපය හොඳය ඒ සැපයට හේතු වන වස්තුව හෝ පුද්ගලයා හොඳය ඕනෑය යන හැඟීම වේදනාව නිසා ඇතිවන තණ්හාවය අන වේදනා පත්‍ය තණ්හා ඇති වෙන්නේ එහෙමයි දුක්ඛ වේදනාව වනාහි සත්වයා පෙළෙන සත්වයා පෙළෙන සත්වයාට ඉවසිය නොහෙන අනිෂ්ඨ ස්වභාවයක් වන බැවින් එය හොඳය ඕනෑය කියා තණ්හාවක් එය සම්බන්ධයෙන් ඇති නොවේ දුක්ඛ වේදනාව පිළිබඳ නැවත ඕන කියලා අදහසක් එනවද නැහැ ඒක එන්නේ නැහැ එහෙම එහෙත් දුක්ඛ වේදනාවේ නොඉවසිය හැකි බව නිසාම සැපය පිළිබඳ බලවත් ඕනෑකමක් සත්වයා හට ඇති වේ දැන් ඒ දුක නිසාම ඒ දුක නැති කර ගැනීමේ උමනාවක් එනෝනේ ඒ දුක්ඛ නැති කර ගැනීමයි කියලා කියන්නේ මොකද්ද සැපය විඳීමේ උමනාව අන ආයි තණ්හාව ඒක නිසාත් ඇති වෙනවා තේරෙනව නේද ඒක නිසා ඇති වෙන විදිය තේරෙනවද දැන් ඔන්න සුඛ දැන් වේදනාව දෙවිදියයිනේ අපිට දෙන්නේ වේදනා පත්‍ය තණ්හානේ මේ ඇති වෙන්නේ වේද තණ්හාව ඉපදීම සඳහා වේදනාව බලපාන්නේ කොහොමද කියලා තමයි මේ සාකච්ඡා කරන්නේ එතකොට වේදනාවේ ඇති වෙන ආකාර මූලික ආකාර තුනක් තියෙනවා අපි දැනෙන ආකාර දෙකයි මොකද මෙද ආකාරය අපිට එහෙම විශේෂයෙන් දැනෙන්නේ නැහැ මෙද ආකාරය අපි දැනගන්නේ කොහොමද අර දෙකේ නැති භවේ මොන දෙකේද සුඛය සහ දුක්ඛය ඔව් දැන් අපි මොකක්ද ඒකට කියන්නේ අපි ඈ අදුක්කම සුඛය අඳුර ගන්න ක්‍රමයට ඒ ඥායයට කියන්නේ මොකද්ද මිග පද ලාංඡන මිග පද ලාංඡන මතකද ඒක මෙහෙම අපිට වේදනාව දැනෙන වේදනාව දැනෙන ආකාර තුනයි අපි සාමාන්‍යයෙන් ලෞකික ජීවිතයේදී වේදනාව කියන්නේ දුක් වේදනාවට විතරයි සැප වේදනාවට වේදනාව කියන්නේ නෑ දැන් ධර්මයේදී වේදනාවට සැප වේදනාවටත් වේදනාව දුක් වේදනාවටත් වේදනාව අපි සැප වේදනාවට සුඛ කියලා කියනවා දුක් වේදනාව දුක්ඛ කියලා කියනවා මේ දෙක නැතිව අවස්ථාවක් තියෙනවා මේ දෙක නැති අවස්ථාවෙත් වේදනාවක් තියෙනවා අන්න ඒ වේදනාව අපිට දැනෙන්නේ නැහැ ඒ කියන්නේ හොඳට සුඛයක් තියෙනවා නම් සුඛය කියලා දැනෙනවා හොඳට දුක්ඛයක් තියෙනවා නම් ඒක දුක්ඛයයි කියලා දැනෙනවා හැබැයි ওই දෙකම නැති වෙලාවකුත් තියෙනවා ඒ වෙලාවටත් වේදනාවක් තියෙනවා ඒක අදුක්කම සුඛ නැත්නම් උපේක්ෂා කියලා කියනවා ඒක හරි මේ දැනෙන ප්‍රමාණය අඩුයි දැනෙන්නේ නැහැ ඒක ඒක දැනගන්න පුළුවන් දේ තමයි එතන සුඛයක් නැත්නම් දුක්ඛයක් නැත්නම් තියෙන වේදනාව මොකද්ද අදුක්කම සුඛ නැත්නම් උපේක්ෂා ඒක හඳුනගන්න න්‍යායක් තියෙනවා ඒ ඥාය තමයි අපි කිව්වේ මිග පද වලංජන කියලා මිග පද ලාංචන කියලා මතක තියාගන්න ඕන මිග කියන්නේ මුවා පාද කියලා කිව්වේ පාද කියන එක එතන ලාංචන පාදේ ලාංචන මුවාගේ පාද ලාංචන ඥාය කියන එක තමයි මේකෙන් අර්ථය ගන්නවන්නේ මිග පද ලාංචන මොකද්ද ඒ කොහොමද මොකද ඒ දැන් ඔන්න මෙහෙම පර්වතයක් තියෙනවා ගල් තලාවක් ඔන්න මේ මුවෙක් එනවා ඇවිල්ලා මේකේ පිටිපස්සෙන් එනවා වැද්දෙක් එනවානේ වැද්දෙක් එනවා කියලා හිතමු වැද්දෙක් එනවා දුන්නත් අරගෙන විදින්න එනකොට දැන් මෙයාගේ මේ මෙහෙම දුවපු පාරවල් තියෙනවා මේ පැත්තේ පාරවල් තියෙනවා එයාගේ දුවපු පාරවල් හරිද දුවනෝනේ හැබැයි මේ පර්වතයෙන් යනකොට ඒ පාරවල් විදි වැටෙන්නේ නැහැ දැන් මෙයා මේ පාර මෙයා හොයාගන්න එන්නේ මෙයා මේ පාද ලාංඡන බලාගෙන තමයි එන්නේ මෙයාගේ පස්සෙන් දුවගෙන දුව කියලා මෙතෙන්ට එනකන් තියෙනවා එතනින් එහාට නැහැ ඊට පස්සේ මෙයා මේ වැද්දා මෙතෙන්ට ඇවිල්ලා බලනවා කොහාටද දිව්වේ කියලා අර දිව්වේ තැන අනුව බලනවා මෙයා එහෙනම් මෙතනින් පිට වුණා නම් මෙතනින් ආවන අපි මේක උඩින් බලන විදිය බලමුකෝ මෙතෙන්ට එනකම් මෙහෙම පද ලාංඡන තිබුණා නම් මෙයා මෙහාට නම් ගියේ අපි කිව්වා මෙහාට ගියා කියලා එහෙනම් මේ ටිකේ නේද ගිහිල්ලා තියෙන්නේ යා මෙතනින් ඇතුළු වුණා මෙතනින් පිට වුණා මේ ටිකේ තමයි යා දුවලා තියෙන්නේ හරිද එතකොට ඒ වගේ අපි මෙතන සුඛ කියලා ගත්තොත් ඔන්න සුඛය පේනවා
සුඛය පේනවා ලාංඡන වලින් මෙතන දුක්ඛයත් පේනවා දුක්ඛයත් පේනවා හරිද දුක්ඛය සුඛය පේනෝ ඒ දෙක අතරේ මැද පේන්නේ නැහැ හැබැයි මැද එක මේ දෙකෙන් හොයාගන්න පුළුවන් නේද හරිද අන්නේ ඥායයට කිව්වා අන්නේ ඥාය තමයි මෙතෙන්දී අපි යොදන්නේ මේ උපේක්ෂා වේදනාව හොයාගන්නේ අපි එතන බලනෝ සුඛයක් තියෙනවද නැහැ දුක්ඛයක් තියෙනවද නැහැ එහෙනම් මොකක් තියෙන්නේ අදුක්කම සුඛ නැත්තම් උපේක්ෂා මෙන්න මේ එහෙම හොයාගන්න මෙන්න මේ ඥායෙන් තමයි අපි හොයාගන්නේ මේකට කියනවා මිග පද ලාංඡන ඥාය කියලා මේක ධර්මයේ සඳහන් වෙන එක එතකොට වේදනාව මෙතෙන් දැනගන්න ඕන වේදනාව කිව්වහම ආකාර 3යි නමුත් අපිට දැනෙනා වූ වේදනාවේ ආකාර 2යි ඒ දෙක ගැන තමයි මෙතෙන්දී මේ කියන්නේ අර අරකට අපි නොසලකා හරිනවා ඒකේ තණ්හාව ඉපදීමේ ස්වභාවය අඩුයි උපේක්ෂාවේ නැත්තේ නෑ හැබැයි අඩුයි දැන් සුඛේ සහ සුඛේ ඇති වෙන බව පැහැදිලි සුඛය විඳීමට කැමැත්තක් ආසාවක් එනවා ඒකේ තණ්හාව එදෙනවා එතකොට සුඛය නැවත නැවත විඳීමට එනවා ඒක පැහැදිලි දුක්ඛයේ දුක්ඛයක් ඇති වුනහම අපිට එන්නේ මොකද ඒ දුක්ඛය දුක්ඛය නිසා සුඛයක් උපදවා ගැනීමට ඕන වෙනවා දැන් ඔන්න ෆෑන් එකක් මේ දාඩිය දදා ඉන්නකොට අපිට ඕන වෙනවා ෆෑන් එකක් ඕන වෙනවා නේද අර දුක්ඛයේ විඳින ඉන්නේ අන්න ඒක නැති කර ගැනීමට එතකොට ෆෑන් එකක් එනවයි කියන්නේ මොකද්ද සැපයක් නේද එතන අන්න සැපේ ලබා ගැනීමට තෘෂ්ණාවක් එනවා අන්න ඒක තමයි දුක්ඛය නිසා තෘෂ්ණාව ඇති වෙන ආකාරය සාමාන්‍යයෙන් දුක්ඛය නිසා කෙලින්ම තෘෂ්ණාවක් ඇති වෙනවද නැහැ දුක්ඛය ලැබීමට උමනාවක් ඉන්නේ නැහනේ තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහනේ හැබැයි දුක්ඛය නිසා තෘෂ්ණාවක් ඇති වෙනවා ඇයි ඒ දුක්ඛය නිසා සුඛය ඔව් සුඛය උපදවීමට උමනාවක් වෙනවා දුක්ඛය නැති කර ගන්න ඕන නිසා අන්න ඒක නිසා දුක්ඛේ තෘෂ්ණාව උපදිනවා සුඛේ තෘෂ්ණාව උපදිනවා දුක්ඛේ තෘෂ්ණාව උපදිනවා අන්න එහෙනම් වේදනාපච්චය තණ්හා හරිද වේදනාපච්චය තණ්හා ඒක තමයි මේ කියන්නේ අභ්‍යන්තරික ඌද බාහිය ඌද යම්කිසි වස්ුවෙක් හෝ ක්‍රියාවෙක් හෝ විඥානයෙක් හෝ චෛතසික ධර්මයක් හෝ අන්‍ය පුද්ගලයෙක් හෝ ඕනෑ හොඳය ඕනෑය කියා ඇතිවන හැඟීම තණ්හා නාමයි. ලෝභය රාගය ආදරය ඕනෑකම යන නම් වලින් කියවෙන්නේ ඒ තණ්හාමය. චක්කු සම්පස්සාදීන් සුඛ වේදනාවක් ඇති වූ කල්ලි සත්‍යා කරේ ඇතිවන ඒ සැපය හොඳය. ඒ සැපයට හේතු වන වස්තුව හෝ පුද්ගලයා හොඳය ඕනෑ යන හැඟීම වේදනාව නිසා ඇතිවන තණ්හාවය. ඒක හරි. දුක්ඛ වේදනා වනායි සත්‍යා පෙරණ සත්‍යයට ඉවසිය නොහෙන අනිෂ්ඨ ස්වභාවයක් වන බැවින් එය හොඳේ ඕනෑය කිය තණ්හාවක් ඒ සම්බන්ධයෙන් ඇති නොවේ. හරි. ඒකත් අපි තේරුම් ගත්තා. එහෙත් දුක්ඛ වේදනාවේ නොවිසිය හැකි බව නිසාම සැපය පිළිබඳ බලවත් ඕනෑකම සත්‍යාහට ඇති වේ. අන්න ඒක තමයි කිව්වේ දැන්. පැහැදිලි කරේ. හරිනේ. ඔහුගේ සිත තම අතීතයේ ලැබූ සැප කරා දිවෙයි. ඔහු ඒවා පතයි. ආන්න. ඊට පස්සේ මේ දුක වේදනාව ගැනකොට මම මෙච්චර සැප විඳලා තියෙනවා. ඒක ලබා ගැනීමට තෘෂ්ණාවක් ඇති වෙනවා. අර දුක නිසා තමයි ඒක ඇති වුනේ එහෙම. මෙසේ දුක් වේදනාව නිසාද තණ්හාව ඇති වුණ බව දත යුතුයි. අන්න ඒක නිසා දුක් වේදනාව පිළිබඳවත් තණ්හාව ඇති වෙනවා. රූප තණ්හාය, සද්ද තණ්හාය, ගන්ධ තණ්හාය, රස තණ්හාය, පොට්ටබ්බ තණ්හාය, ධම්ම තණ්හායයි තණ්හාව සවදෑරුම් වේ. හරිද? ඒතර ආකාර 6ක් වෙනව තණ්හාව. ඇත්තටම ආකාර කීයද? තෘෂ්ණාව උපදින ස්ථාන ආකාර අරමුණු 60ක් තියෙනවා. මෙතන තියෙන්නේ 6යි කියන්නේ. මේ කෙටියෙන් කියන්නේ. හරිද? මේකේ ගැඹුරේ අපි කතා කරන්නේ 60ක් තියෙනවා කියලා නේ. ඒතර සමහර අය උඩින් බලන මේ මොකද්ද මේ කියන්නේ කියලා. පන්තිරේ නාවත් ඉතින් එහෙම වෙනවා. මෙහෙමයි. දැන් මෙහෙමයි දැන් මෙතන මේ අතර මේකේ දැන් මේක තීරණව අපිට මේ අභිධර්මයේ අවබෝධය තිබීම කොච්චර දැන් මේක ඇත්තට මේ ටික කිව්වහම මේ වේදනාවයි තණ්හාවයි ගැන හොඳ අවබෝධයක් ලැබෙනවද මේ ටික විතරක් කිව්වහම ලැබෙන්නේ නැහැ මේ අපිට ලැබෙනවා දැන් අපි මේක අවබෝධයක් තියෙන නිසා මේක ඇත්තටම මෙහෙම කිව්වා දැන් මේක කියනවා දැන් ඔන්න දුකයි සැපයි කියලා දෙකක් තියෙනවා සැප නිසා තණ්හාව උපදිනවා ඒක හරි ඒක තේරෙනවා
දුක නිසා තණ්හාව ඇති වෙනවා ඇති වෙන්නේ අර සැපය ඕ දුක නැති කිරීමයි ඒ නැති කිරීමට සැපය උපදන්න ඕන නිසා තණ්හාව ඇති වෙන ওই මට්ටමට විතරයිනේ මේක කියන්නේ හැබැයි තණ්හාව කියන්නේ මොකද්ද හරියටම තණ්හාව කියන්නේ මොකද්ද ආශාව ඕ ආශාව ආදරේ හරි ඒ සාමාන්‍ය අපි භාවිතාවන සම්මුති ඉන්නේ ලෝභ චෛතසිකය කියලා කියන්න වෙනවා අපිට එතන මේක පරමාර්ථයෙන් කියන්නේ නේ හරියටම හරියටම නිවැරදිව කියනවා නම් අපිට කියන්න වෙන්නේ මේ කියන්නේ තණ්හාව කියලා කියන්නේ මෙතන ලෝභ චෛතසිකය. ඒ කියන්නේ මේ මේක ඇත්තටම තියෙන පරමාර්ථ ධර්ම හතරක් විතරයිනේ තියෙන්නේ. ඊට අන්‍යව කිසිවක් නැහැ. එතන හරියටම මේ මොකද්ද කියන්නේ මේ තණ්හාව කියන්නේ මොකද්ද කියලා කියනවා නම් අපිට කියන්න වෙන්නේ මේ කියන්නේ මේ ලෝභ චෛතසිකය ගැන කියන්නේ මේ තණ්හාව වේක. इतनी मिहा तन्ना क्या मे सम्मुति आदर ऊनायकम कमेत लोभय मे उमर सम्मुति वचन ने सम्मुति वचन तर प्राख्याप्ति इतना मेकट हरियट परमार्थना उत्तरी तमाय मे लोभ चैतसिकी मे इतना लोभ चैतसिक हुदकला निका उपदीन बोलवाद कुहे अरे उपदीन कद नहीं मैं उपदीन बैनी ओ लोभ सीताटे उपदीन दें अभी क्यों हुआ अभी ये कथा करा मेक इतोट दें अभी क्यों हुआ दें अभी सत्व पूज्यले किल हितागनी इन्नो मम कि पूज्यले किन्नवा किल हितागनी इन्नवा एक अत्तर मम पूज्यले ने सत्व ने अत्तर मेतन तीयन्ने अर रूप संततियाई नाम संततियाई रूपकाय नामकाय नितियन्ने मे इतना रूप संतति अतीनो रूप अतीनो पैवतीनो नतीनो अतीनो पैवतीनो नतीनो हूम यान संतति अतीनो एक मत उपदीन एक उपका आधार करके उपदीन नाम संतति अतीनो नाम संतति के चित्त संतति अट इतना को चित्त चाइस के नेक दी नहीं रूपटिके रूप विषय अटक उपदीन मैं मेरनो ये विधि यानवा अतन रूपत रूप कलाप विधि संतति या पावती एक आधार करके उपदीना नाम संतति अतीनो नाम संतति चित्ताई चैतसिकाय उच्चरा दीन उच्चर तमें ती वही अन्यो किसी वक्त ने इतपुट ये अर चित्त संतति तम यार चित्त चैतसिक उपदीन अन्य चित्त चैतसिक चित्त अन्य चित्त देखे इकट उपदीन है वैसे चित्त वोट विनम उपदीन नब्बे चैतसिक वोट विनम उपदीन नब्बे वो देखे इकट उपदीन ये दिन्ना एक निकट मेक निशा अरकट उदा उदाह एक निशा मेक मेक एक यूनिट का उपदीन हरदे ये उपदीन को चाहतसिक पनास दिखाती ये पनास दिखा एक लोक चाहतसिक हर हेम क्यूबाने हरियन तेरे मेके एक लोक चाहतसिक हेमसी तेम उपदीन ने उपदीन सी अटाई दी अटाई दी मे तन्ना मेन मे लोक सीत अटगा मे की इतना हरियटम अभी हेम क्यूवत नहीं हरियट वेटहेन्नी मेक हरियटम वेटहेन्नी मेक मे लो मे तन्नावकिया मुखाद मे लोभ सिट इतना वेदनावकि मुखाद वेदनाकिया ने चाय सिकिया नहीं सीत उपदी एक वेदनावकि सीत असूनामेव उपदीन सीत असूनामेव उपदीन एक वेदनावकि चाय सिकिया ये सबकित साधारण एक तम यार अरमुने रसे विधिन्े इतने ये अरमुने रसे विधीम निशा तमय मेकिन सुखे दुखे उपेक्षा की तुनम अति अरमुन रसे विधीमे आकार तुन ये तुन निशा लोभे अति वेनवा लोभ सिद्ध अति वेनवा ये तुन निशा लोभ सिद्ध अति वेनवा एक तमय मेकि ये मट्ट मट इतना मेतनी अर अभिधर्मे अवबोधे इक मेक कीन तमा मेक हरियटम वेटहीन मे मुकादमे किया वेटहीन प्रमाणे हरियाडी अरे उडिंग निका मतुपीट अवबोधे इतरा मे मे कारण तन्नावकियान मुकाद वेदनावकियान मुकाद हरियटम वेटहीन ने मेके वेदना उपेक्षा वेदना मेके मुकुद कीलने सुख दुख विदेक वितराय उपेक्षा गेना मेके कीलने यार वेटेन प्रमाण आड़े अभी इट वा अवबोधे अभी तेरे मेक कीयन को हर एक प्रमाण अति अभी इलाट से अनवा एक सीय पिटुआ तन्ना पच्च उपादान
काम उपादाने दिट्टी उपादाने सीलबद उपादाने अत्तवाद उपादाने उपादाने सतर दिनकि उपादान यान्ने तेरुम थदिन गनीम यानुय काम यानु यटकी सवेदेरुम तन्हावय काम उपादान यन पद देख काम उपादान किया एक्कल कल्ली एन थदिन गन्ना तन्हाव यान अर्थे कियवे वेदनाव हेतुकोट रूपादी विषय फलमुन दुबल तन्हावा कुपदी ए कुडा पेलैटिया बंधुय उपुटा लीमट अपहसुवाक नैत ए आरम्मणि ये तन्हाव नैवत नैवत उपदना काली ए वेडी बलवत्ती वर्षगणना क्वेडुनु महागसाक वेनिवे ए उपुटा लीमट हेवात प्रहाणे क्रीमट दुष्करवे इसे वेडुनाव तृष्णावट काम उपादाने कियनु लवे එතකොට අපි ඔක්කොම ටික කියලෙමු පුරුෂයෙක විසින් සෝබන ස්ත්‍රියක දුටු කල්ලි මේ ස්ත්‍රිය ලස්සනේ හොඳයයි කියා තණ්හාව ඇති වේ. එය දුරු කිරීමට අපහසු නැත. ඊබඳු තණ්හා කොපමණවත් ඇති වී ඉබේමත් නැති වේ. පළමුව ඇති වූ ඒ දුබල තණ්හාව නිසා ඒ ස්ත්‍රිය තමාගේ භාර්යාව කරගත හොත් ඒ තණ්හාව දියුණු වී උපාදානයක් වේ. එකල්ලි පුරුෂයා හට ඒ ස්ත්‍රිය අත්හල නොහැකි වේ. මේ තණ්හාව උපාදානය වන ආකාරයයි. फलमु तन्हाव अति नौव होत उपादान्यक नौन बेविन तन्हा पच्चा उपादानं यै वदाल सेक तन्हा विशेषेन हेतुवनुए काम उपादानेटे अन्य उपादानेटे हेतुवनुए सामान्येनि तन्हा हेतुवेन बौद्ध्यन हट अतिवन्ने काम उपादान अत्तवाद उपादान देखय दिट्टि उपादान सीलबद उपादान अतिवन्ने ए दृष्टिगेन सिटिन्न उंटय ඔව් එතකොට ඔන්න ඔක තමයි කියන්නේ තණ්හා පච්චා උපාදාන. දැන් මොකද්ද මේ තණ්හාව කිව්වේ මොකද්ද උපාදානය කිව්වේ මොකද්ද? මොකද්ද මේ තණ්හාව ඉන්නේ තණ්හාව කියලා කිව්වේ අපි ඉස්සෙල්ල කිව්වා ලෝභ චෛතසිකය නේ? ලෝභ චෛතසිකය. ලෝභ චෛතසිකය උපදින සිත් තියෙනවා. දැන් තනිව උපදින්න බෑ ලෝභ චෛතසිකය. ඒක සිතක තමයි උපදින්නේ. ඒ සිත ඒ එහෙම උපදින සිත් අටක් තියෙනවා. ඒ තමයි ලෝභ සිත් අට. लोभसित अट निशा अतिवीम निशाम उपादान अतिवेन एक उपादान किल पे नहीं मुका लोभसित अटमा एक लोभसित अट नैवत 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 इपदीम निशा पशु अतिवर्णा लोभसित अर खलिंग अतिवन लोभसित वा प्रबल व्यतिवेन वा प्रबल व्यतिवेन वा ये प्रबल व्यतिवीन एक मिथन मे उपादान नमी पेनी मेहम कर उपादान की तन्ना की हर टीका खरे तेरनवा उपादान पोड अपने नुतेरन स्वभाव तेनवा तर उपादान मिथन मिथन विस्तरवा उपादान हतरा तीरने हतर मुखद काम उपादान काम उपादान दिट्टी उपादान सीलब्बत उपादान अत्तवाद उपादान किला हतरा तीनवा එතකොට ඒ හතරෙන් කාම උපාදාන කියලා කිව්වේ අපි දන්නවා ලෝභසිට කීයක් තියෙනවද ලෝභසිට 8යි මොනවද සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික හරිද ඊළඟට සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික ඊළඟට උපේක්ෂා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත असंकारिक ससंकारिक इलांट उपेक्षा सागत दिट्टिगत विप्रयुक्त असंकारिक ससंकारिक अट कई दिखाई तुनाई हतराई पहाई हयाई हताई अटाई अट इतकोट දැන් මෙතන අපි දන්නවා උපාදාන කිව්වහම චෛතසික වශයෙන් කීයක් තියෙනවද උපාදානයේ යෙදෙන චෛතසික දෙකක් තියෙනවා ඒ කියන්නේ උපාදාන දැඩිව අල්ලා ගන්නා දැඩිව ගන්නා දැඩි දැඩිව ගන්නා වූ ධර්මයන් දැඩිව ගන්නා වූ ධර්මයන් දෙකක් තියෙනවා ඒ මොනවද ලෝභයයි ලෝභය සහ දිට්ඨිය ලෝභ ලෝභ චෛත්‍ය ලෝභයත් චෛත්‍යකයක් දිට්ඨියත්
ලයිදයිත්ස්කයක් ඒක ධර්මයන් විදියට ගත්තහම මේ දැඩිව තදින් අල්ලා ගන්නා වූ ධර්මයන් දෙකයි තියෙන්නේ ඒ තමයි ලෝභයයි දිට්ඨියයි හරිද එතකොට මෙතන තණ්හා කියන තැන යෙදෙන්නේ මේ චෛතසික මේ මේ සිත් අටමයි මොකද ඒකේ තණ්හා කියන යෙදෙන්නේ ලෝභය ලෝභ කියන චෛතසිකය හරිද ඉතින් මේ මේ අටේම ලෝභය තියෙනවද ओ लोभ लोभ तीन दिट्टी तीन अटेम दिट्टी हतरकाय तीन हरिद दिट्टी हतरकाय तीन दिट्टिगत संप्रयुक्त मे सोमनाथ दिट्टिगत संप्रयुक्त असंकारिक ससंकारिक मे दिगे दीयन वा इलाट उपेक्षागत दिट्टिगत संप्रयुक्त असंकारिक ये दिगे दीयन वा लोभे अटेम तीयन वा दिट्टी तीयन हतरकाय हरिद इधर तन्हाव की मे अटमेदेन ऐ तन्हाव तीयनो ले अटम ओ तन्हाव तीयन तन्ना पच्चा उपादान उपादान कीन तेन इतर उपादान आकार हतराई एतमाय काम काम उपादान दिट्टी उपादान सीलब्बत इलाट अत्तवाद हतराय इतोट काम उपादान दिट्टी दिए ना काम उपादान कामयान अर कामयान टिक थदिंग अलगा मनोदे रूप शब्द गंध रस स्पर्श के न मे पंच कामयान एह पिनवीम खनवीनवीम नासे पिनवीम दिव पिनवीम शरीर पिनवीम कियन एव तदिंग अन्न काम उपादाने किल कियन दिट्टी उपादाने शीलबत उपादाने अत्तवाद उपादाने आय के मनोद दिट्टी नेद दृष्टिया दृष्टि दृष्टि ये वेरदी दृष्टि क्या वेरदी दिया हरिय किल हिताग्नि ඒ මේ තුනේම යෙදෙන්නේ එහෙමයි. හරිද? අත්තවාද කියලා කිව්වේ මම මගේ මගේ ආත්මය කියන ස්වභාවය වැරදි විදිහට ගන්නවා. දැන් මම කියලා කෙනෙක් නැහැ. මේ තියෙන්නේ නාම රූප ටිකක් කියලා ගන්නෙ නැතුව නාම රූප ටිකක් කියලා ගන්නෙ නැතුව මම කියලා පුද්ගලයෙක් කියලා හිතන එක නැත්තම් සක්කාය දිට්ඨිය කියන එක තමයි මේකේ සක්කාය දිට්ඨිය මගේ මම කෙනෙක් කියලා කෙනෙක් මම කියලා පුද්ගලයෙක් ඉන්නවා කියන අදහස තමයි මේ අත්තවාද උපාදානයේ යෙදෙන්නේ. හරිද? එතනදලා ගියාම ලේසි තේරුම් ගන්න. සීලබ්බත උපාදානය කියලා කියන්නේ සීල වෘත පරාමර්ශණය සීල වෘත පරාමර්ශණය කියලා කියන්නේ සමහර කෙනෙක් ඉන්නවා අර වෘතයන් සීලයන් සහ වෘතයන් ඒ කියන්නේ ඔය අපි දන්නවනේ ගෝ වෘත කුකුර වෘත අජ වෘත කියලා කියනවා ඒ වගේ වෙනත් පිළිවෙත් වලින් පිළිවෙත් කරාම ඒ වගේ පිළිවෙතක් කරාම අපේ පව් සේදෙනවා නැත්නම් පව් ඉවර කරනවා නැති කළා දාන්න පුළුවන් ඒකෙන් විසුද්ධියට පත් වෙන්න පුළුවන් කියලා වැරදි දෘෂ්ටියක් තියෙනවා. අන්න ඒ ටික අපි කිව්වා සීලබ්බත උපාදාන කියලා. හරිද? මේක දැන් බෞද්ධයන් තුල මේක නැහැයි කියලා කියනවා. නමුත් ඉතින් එහෙම නැහැම කියලා කියන්න බෑ. ඒ අර අජ උත, ග්‍රෝ උත, කුක්කුර උත නැති බව ඇත්ත. හැබැයි ඔය කියන දැන් බෝධි පූජාවකින් මොනවා හරි ලබා ගන්න හදනවා කියලා කියන්නේ අපි බෝධි පෝධියෙන් ඉල්ලනවා විභාගේ පාස් වෙන්න කියලා. එතන ඒක ඒක දෘශ්‍යයක් නේද? එහෙම පුළුවන්ද කරන්න? එහෙම කරන්න බෑනේ. එහෙම කර එහෙම වෙන්නේ නැහැ කිසිවක් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් අර ඒ ශිෂ්‍යයෙකුට ඉතින් අර ඒ වගේ විශ්වාසයක් තියෙන කෙනෙකුට පොඩි චිත්ත ශක්තියක් දෙන්න පුළුවන් අර අර ඒක අපි කිව්වනේ ඊයේ කතා කරේ අපි. ඒ වගේ අර ඔය පිරිත් නූල් වලින් පිරිත් පැන් වලින් බෝධි පූජාවකින් ඒ පුද්ගලයාට යම් චිත්ත ශක්තියක් අර යාග හෝම වල වගේ එකක් තමයි එකින් වෙන්නේ. ඒ වගේ එකක් තියෙනවා. එතකොට එහෙම නැති දෙයක් නැහැ. ඉතින් ඒක ධර්මාවබෝධයේ තියෙන කෙනා දන්නව එහෙම ගන්න නැති බව. එතකොට එයාට බෝධි පූජා කළා වැඩක් තියෙනවද? නැහැ. එහෙම නැති කෙනාට එහෙම අවබෝධයක් නැති කෙනාට බෝධි පූජාගෙන් අර 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 ඒ වගේ චිත්ත මට මේකෙන් මට දැන් මේකෙන් මම පාස් වෙයි කියන අර චිත්ත ශක්තියක් දෙන්න පුළුවන්. ඒ වගේ එකක් දෙන්න පුළුවන්. ඒ අවබෝධයක් නැති කෙනාට තමයි ඒකේ වාසියක් එන්නේ. එහෙම වාසියක් තියෙනවා. එතකොට හරි නේද දිට්ටි
එතකොට සීල් අන්න ඒ වගේ ඒවා වැටෙනවා මේ සීලබ්බත පරාමාසයට හරිද ඒවා සුළු වශයෙන් වැටෙනවා අර මූලික ගැඹුරු කාරණා තමයි අර අජවෝත ග්‍රෝවුත කුක්කුරවුත කියන්නේ විතා බරපතල කාරණා ඒවා ඒවා වෘතයන් ඒවා සමාදම් වෙලා ඉන්නෝනේ වෘතයන් කියන්නේ ඒකේ සමාදම් වෙලා ඉන්නවා ඒක බරපතල ඒවා හැබැයි සුළු වශයෙන් ඒවයින් යම් යම් ආ බෞද්ධයන් තුලත් නැහැයි කියලා කියන්නම බෑ ඉතින් එහෙම කියන්න බෑ යම් යම් සුළු ඒවා තියෙනවා ඊළඟට දිට්ටි දැන් අර මුළු දිට්ටියෙන් මිත්‍යා දෘෂ්ටියෙන් මෙන්න මේ දෙක අයින් කරාම ඊටු ටික ඔක්කොම දිට්ටි විසුද්ධියට දිට්ටි උපාදානයට එනවා දිට්ටි උපාදානයට එනවා ඊටු ටික ඔක්කොම දිට්ටි උපාදානයට එනවා එහෙම තමයි ඒක තේරුම් ගන්න වෙන්නේ හරි එතකොට මේ දිට්ටි උපාදානයයි සීලබ්බත උපාදානයයි අත්තවාද උපාදානයයි ඇතුලේ තියෙන දැන් මේක මේ කාම උපාදානය කියන්නේම ලෝභ ලෝභ චෛතසිකයනේ ලෝභ ලෝභ චෛතසිකය එතන තියෙන්නේ හරි ආ එතකොට අනිත් දෙකේ මොනවද තියෙන්නේ අනිත් ඒවායි දිට්ටිය ඕ දිට්ටිය දිට්ටිය විතරද නෑ ලෝභයත් එක්ක දිට්ටිය ඉන්නේ එතනම දිට්ටිය ලෝභය යනවා ඉස්සෙල්ලා අපි නේ ලෝභ දිට්ටි දෙකම තියෙනවා එතන හරිද ඒක ලෝභ දිට්ටි දෙකම එනවා හරිද ලෝභයත් එක්ක තමයි දිට්ටි ඉන්නේ ඇයි තදින් අල්ලගන්නේ ඇත්තටම ලෝභයෙන් තමයි අල්ලගන්නේ දිට්ටියත් අල්ල ගන්නවා ලෝභයෙන් අල්ල ගන්නවා ලෝභයයි දිට්ටියයි දෙකම තණ්හාපච්චා උපාදාන හරිද මෙතන ලෝභයෙන් අල්ල ගන්නවා ලෝභයම කාම උපාදානයේදී හරිද මෙතෙන්දී අල්ල ගන්නවා ලෝභයෙන් අල්ල ගන්නවා ලෝභයයි දිට්ටියයි පසු ඇති වෙන්නා වූ ලෝභයේ දිට්ටිය දෙකම තේරෙනවද ඒක තේරෙනවද දැන් සියුම් කාරණයක් තියෙන මෙතන හරිනේ දැන් මෙතන දැන් මෙහෙමනේ දැන් ඔන්න මූලික මෙහෙම තේරුම් ගමු දැන් තණ්හා කියන්නේත් මෙතන ලෝභ සිත් අටමයි හරිද මෙතන උපාදාන කියන්නේත් ඒත් ලෝභ සිත් අටමයි හරිද දැන් මේක ඇති වුණාට පස්සේ ඊට පසු ඇති වෙන්නා වූ උපාදානීය නාමයෙන් නැත්තම් ඒකෙන් ඉහළ මට්ටම එකක් තියෙන. මීට වඩා දියුණු ප්‍රබල ඒවා. මේක මේක ඇතිවීම ඒක ඊට වැඩිය ප්‍රබලව ඇතිවීමට හේතු වෙනවා. අන්න ඒක තමයි තණ්හාපච්චා උපාදානං කිව්වේ. හරි නේද? එතන මෙතන තණ්හා කිව්වහම මේ අටම ඉන්නවා. මෙතන උපාදාන කිව්වහම කාම උපාදානයේ ඉන්නේ ඉන්නෝ මේ අටව. කාම උපාදානයේ අටමයි ලෝභයෙන් තියෙනනේ අටේම. ඊට පස්සේ දිට්ඨිය ඉන්නේ මේ අර දිට්ඨි උපාදානයේ සීලබ්බත උපාදානයේ අත්තවාද උපාදානයේ ඉන්නවා ලෝභයත් එක්ක දිට්ඨි ඉන්නවා. එතන සිත් එන්නේ හතරයි එන්නේ මේ දෙකයි විතරයි. හරිද? මොකද දිට්ඨිය තියෙන්න ඕනේ එතන. වරදවා වටහා ගැනීම වරදවා වටහා ගන්න මේ දිට්ඨියේ. එතන මේ වරදවා වටහා ගැනීම මේවයි තියෙනවා. මේ දෙකේ තියෙනවා. ඒ කියන්නේ ඒ දිට්ටිගත වෙලා තියෙනවා ඒ ඒ දෘෂ්ටියේ දෘෂ්ටිගත වෙලා තියෙනවා ඒ දෘෂ්ටියේ මිදෙන්න කැමති නැහැ සමහරලාට කෙනෙක් ඒ දෘෂ්ටිය වැරදි කියලා පැහැදිලි කරලා දුන්නත් සමහරට තේරෙන මට්ටමට මේක වැරදි කියලා තේරෙනවා නමුත් ඒක අර ඒ දෘෂ්ටිගත වෙච්ච නිසා ඒකෙන් මිදෙන්න බෑ ඒකට ඒ තරම් අර ගැළිලා තියෙනවා අපි ඔකට කියනවා මේ ඇබ්බැහි වෙලා. ඒකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒක නිසා එකෙන් මිදෙන්න බෑ. හරි නේද? එතකොට ඒක තමයි මේක තමයි උපාදානය කිව්වේ. එතකොට උපාදානය කියන්නේ තායි ලෝභ සිත් අටම තමයි. ලෝභ සිත් අටේදී කාම උපාදානයේදී මේ අටම එනවා. අටම එනවා. දිට්ඨි උපාදානයේ සීලද්ව උපාදානයේ අත්තවාද උපාදානයේ එන්නේ මේ හතරයි මේ දෙකයි හතරයි ඔව් දිට්ඨිගත සංප්‍රයුක්ත මොකද දිට්ඨි කියන චෛතසිකය තියදෙන්න ඕන එතන මොකද දිට්ඨි මෙතන දිට්ඨි කියන තැනයි සීලබ්බත උපාදානයි අත්තවාද උපාදානයි කියන්නේ දෘෂ්ටියේ දෙනවා කියන්නේ වැරදි ඒක වැරදි
මේ අදහසක ඇලිලා ඉන්නවා. ඒ අදහසේ තමයි ඇලිලා ඉන්නේ. ඒ අදහසේ ඇලිලා ඉන්නවා. හරි. අදහසාවේ මේවයි ඉන්නේ. ඒ තෘෂ්ණා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා තුනීව මේක දැනෙනවා. අපි හිතමු උදාහරණයක් විදියට අපිට දැනෙන කාරණයක් ඔය නිර්මාංශයනේ අපිට එන්නේ. නිර්මාංශය මුලදී අයා නිර්මාංශය කෙනෙක් අහන කෙනෙක් මේ ධර්මයකින් හරි කොහොම හරි පොතක පතකින් හරි දැන් බැලු බැල්මටත් පේනෝනේ දැන් නිර්මාංශය කියන එක දැන් මාංශ අනුභවයෙන් වැහිම බැලු බැල්මට නිකන් සීලවන්ත බව පේනෝ නේද ඒක බැලු බැල්මට නිකන් පේනෝ එතන මේ එතන ගුණවත් කෙනෙක්ගේ පිළිවෙතක් කියන එක පේනෝනේ බැලු බැල්මට පේනෝ ඒක හරි නේද පේනෝ බැලු බැල්මට පේනවා මා නිර්මාංශය මාංශ අනුභවයෙන් වැළකීම උසස් ගුණාංගයක් කියලා අගය කළ යුතු උසස් ගුණාංගයක් කියලා බැලු බැල්මට පේනවා හරිනේ ඒක පේනවා එතකොට දැන් ඒ ඒක ඒක තමයි ඒක දැනගන්න ඕන ඒක දැනගෙන ඊට පස්සේ Tamanට උමනා වෙනවා ඒකේ ඒක ඒ පිළිවෙත හොඳ දෙයක් ඒක කරන්න ඕන කියලා එනවා ඊට පස්සේ මේක පිළිවෙත මේ කරගෙන 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 යනවා ඊට පස්සේ එහෙම ඒකෙන් මිදෙන්න බැරි වෙනවා ඒක ඊට පස්සේ අර සමහරලාට ඔය සමහර අය ඉන්නවා ඔය කියන්නේ මස් හැඳපු මේ මස් මාළු හැඳපු බෙද්දකින්වත් බෙදන්නේ නැහැ ඒක සමහරට හොදලා ගන්නෙත් නැහැ ඒක. ඒ තරම් ඒක දැඩි ලෙස පිළිකුලක් ඇති වෙනවා. ඊයර දිගීට ඒක යෙදිලා 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 එන්නේ උපාදානයක් එන්නේ. එහෙමද? එහෙම කියන කෙනා එහෙම කියන්න ගියාමත් මට තරහ යනවා. වෙන කෙනෙක් එහෙම කිව්වොත් මේක වැරදි කියලා තරහ යනවා. ඒ උපාදානය නිසා. ඒ දෘෂ්ටි ඇලිලා ඉන්නේ මේ. ඒකයි වෙන්නේ. එහෙමද? ඒ ඒක ඇත්තටම අපි මේ ඊට කලිනුත් කිව්වා දැන් ඒක මේ අර දැන් අර මේ වගේ නිකන් දැන් නිර්මාංශ වීම සහ ප්‍රාණගතයෙන් වැළගීම කියන පිළිවෙත් දෙක අර සම නිබලුන් වගේ මම මේ මේ දැන් මේකට කෙලින්ම දාල නැහැ ඒක මම නිකන් මතක් වුන නිසා කියන්නේ සම නිබලුන් වගේ දැන් සම නිබලුන් ඉන්නකොට අර අපිට ඉන්න කෙනාට ඒක පේන්නේ නැහැ නේ අඳුර ගන්න බෑ මේ දෙන්නා එක වගේ අර යද මෙයාද කියලා අඳුර ගන්න බෑ දෙන්නෙක් ඉන්න බව දන්නව කවුද කියලා දන්නේ අඳුර ගන්න බෑ හැබැයි gedara ay dannone ආ මෙයාගේ මෙහිමයි මෙයා මෙහිමයි කියන්නේ අර සියුම් වෙනස්කම් තියෙනවා ඒ දෙන්නගේ ඒ සියුම් වෙනස්කම් gedara ay dannno නේද ඒ අර හැසිරිලා හැසිරිලා ඒ සියුම් වෙනස්කම් දන්න එතකොට එයා දන්නවා මේ මෙයා කියලා හරිද එතකොට ඒ වගේ අර මේ දෙන්න අර නිර්මාංශ එක පැත්තකින් නිර්මාංශ වීම සහ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන නිබුල්ලු දෙන්නත් මාංශ අනුභවය සහ ප්‍රාණඝාතය කියන නිබුල්ලු දෙන්නත් සම නිබුලුන් වගේ. එක පාරට බැලූ බැල්මටම අඳුර ගන්න බෑ මේ දෙක. අඳුර ගන්න පුළුවන් අර ධර්මාවෝදයෙන් තමයි අඳුර ගන්න පුළුවන්. මේක මේ පිළිවෙත් දෙකක්ද කියන එක. හොඳ ධර්මාවෝදයක් තියෙනකොට තියෙන තමයි මේ දෙක දැන් එක බැලූ බැල්මට එකට පේන්නේ. මේක වෙන් වෙලා පේන්නේ ධර්මාවෝදයත් එක්ක දැන් මේ දෙන්නෙක් කියලා පේන්නේ. අන්න ඒකත් එක තමයි ඇති වෙන්නේ මේක. ඒක දෙන්නේ දෙකක් ඒක මාංශ අනුභවය කියන එකයි ප්‍රාණඝාතය කියන එකයි දෙකක් සහ නිර්මාංශ වීම සහ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන්නේ දෙකක් එකක් නෙවෙයි දෙකක් ඒක තේරෙනවද ඒක දෙකක් බව තේරෙනවද ඉතින් ඒක ඒ ධර්ම අවබෝධයත් එක්ක ලැබෙයි ඉතින් ඒක දිට්ටි විසුද්ධියට වැඩෙන දිට්ටි විසුද්ධියට ඒක පිළිවෙතක් විදිහට අඳුර ගන්නවා. ඉතින් ඒක සීලයට වෙන්නත් පුළුවන්. සීලයට වැටෙන්නත් පුළුවන්. මේ සීලබ්බත පරාමාසයේ පරාමාසයට මේ හේතු වෙන බොහෝ කරුණ තිබුණා. අපි සාමාන්‍යයෙන් ගැඹුරුව ගන්න අර අජවෝත ග්‍රෝහූත මේ කුක්‍රවූත වගේවා. හැබැයි ඒකේ බොහෝ කාරණා ගොඩාක් කාරණා ඔය පොතේ තිබුණා මේ සූවිසි මහා ගුණය පොතේ ග්‍රන්ථයේ තිබුණා. ඒ කාරණා බොහෝ ප්‍රමාණයක ඒක ඇතුළේ ඔය නිර්මාංශ නිර්මාංශ වීම පිළිවෙතක් විදියට එකක් මේ සීල වෘත සීලබ්බත පරාමාස ගණයට වැටලා තිබුණා ඒක සඳහන් වෙලා තියෙනවා. ඒත් ඒක අමතර කාරණයක්. හරි දැන් මේක තේරෙනවද? තණ්හා පච්චා උපාදානං කියන තැන මෙතනත් ලෝභ සිත්ම තමයි ඇති වෙන්නේ. ඒතර එතන මේ කාම උපාදානය අර සිත් අටේ වෙනවා. ඒතර ලෝභය එනවනේ එතන. හරිද?
ඒකෙන් දැන් දැන් එතන 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 පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද? ඒක වැට ප්‍රශ්නයක් තියෙන බව වැටෙන්නේ නැද්ද? දැන් දැන් මේ සිත් කාම උපාදානය සිත් අටේම තියෙනවයි කිව්වහම ඊතර කාමයේ විතරයි තියෙන දිට්ටියක් වෙන විදියක් නැහැ. ඒතකොට දිට්ටි සිත් වල කොහමද කාම උපාදානය එන්නේ? ඊතර ප්‍රශ්නයක් නැද්ද එතන? ඔව් දැන් මෙහෙමයිනේ දැන් එතන කියන්නේ ලෝභ විතරයි කියලානේ කියන්නේ නේ කාම උපාදාන ලෝභ විතරයි කියලා කියනවා නේද එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතකොට දැන් ඊනාට කියනවා කාම උපාදානය සිත් අටේම එකතු වෙති වෙන පුළුවන් කියලා එතකොට ඒක දිට්ඨිය තියෙනවනේ ඒක ඇතුලේ ඒක කොහොමද අපි පහදගන්නේ එතන පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද කොහොමද අපි ඒක වෙනස්දන්නේ මෙහෙමයි අර දැන් ඔන්න කෙනෙකුට තියෙනවා රූපය පිළිම අපි රසය ගනිමුකෝ අපිට පහ අපිට පහසුයි රහසය ගත්තොත් උතෙන් ඔන්න රසයක් රසය දැනුනේ රසය රසය පිළිබඳ රසයේ ඇලීම උපාදානයද උපාදානයනේ රසයේ ඇලීම උපාදානය හරිද ඒක උපාදානයනේ නේද එතන රසයේ ඇලීම උපාදාන වෙනකොට එතකොට ඒ රසයේ ඇලීම තමයි උපාදානය හැබැයි ඒක ඇතුලේ දෘෂ්ටියක් තියෙන පුළුවන් කෙනෙක් කෙනෙක් මේ මේ අපිට මේ ආහාර දෙවියෝ තමයි මේ අපි අපේ අපේ දෙවියෝ දුන්නේ ඒවා දැන් ඇත්තටම එයාට ආහාරයක් ලැබුණා නම් ඒක ලැබුණේ කොහොමද එයාට ප්‍රණිකම් කෙනෙකුට ප්‍රණීත ආහාරයක් ලැබෙනවා කොහොමද ලැබුණේ ඈ ඈ ඔව් කර්ම විපාක පෙර කරපු හරියට කියන්න ඕන කර්මයක් කියන්නේ මොකද්ද කියලා එහෙම බෑ තව හරියටම කියන්න සිතෙන්ම කියන්න ඕන ඔව් මහා කුසල් මහා කුසල් ඔක්කොම කොමනස් වෙන්න පුළුවන් උපේක්ෂා වෙන්නත් පුළුවන් මහා කුසල් වල විපාකයෙන් නෙමෙයි විපාක දෙවියොද දුන්නේ ඒවා දෙවියෝ දීපද මේවා නෑ නෑ පිර යාම පෙර කරපු මහා කුසල් වල විපාකය මේ එන්නේ යාට හරිද රසයක් දැනනවා කියන්නේ මොනවද ඒකනේ නේද ඒක මහා කුසල් වල විපාක මේ හරිද නැත්නම් මහා විපාක වෙනත් විදිහට කිව්වොත් හරි නේද යාට ඒකනේ ලැබෙන්නේ මේ එතකොට කෙනෙක් හිතන් ඉනවා මට මේ දෙවියෝ දෙන ඒවා මේ දෙවියෝ දෙවියන් වහන්සේගේ බලයෙන් තමයි මට මේ මේව ලැබෙන්නේ කියලා හිතනවා එතන මොකද්ද දෘෂ්ටියක් දෘෂ්ටියක් තියෙනවා එතන දෘෂ්ටියක් තියෙනවා හැබැයි ලෝභය තමයි ප්‍රබල දෘෂ්ටිය තුනීවට ඉන්නව එතන ප්‍රබලය ලෝභය ආන්න දැන් තේරෙනවද මේ ටිකේ මේ මේ අට නිසාම කාම උපාදාන වෙනව විදිය තේරෙනවද දැන් තුනීවට ඉන්නව දෘෂ්ටිය හැබැයි එයා රසය තමයි ඇලුනේ එයා රසය ඇලිලා දැන් රූපයේ ශබ්දයේ ගන්ධයේ රසයේ ස්පර්ශයේ මේවයි ඇලිලා ඉන්නවා හැබැයි ඒ තුල සමහර අයට දෘෂ්ටියක් එක්ක එකෙනවා සමහර අයට දෘෂ්ටිය නැතු වෙනවා රසය ඇලිලා ඉන්නවා හරිද දෘෂ්ටියක් එක්ක එනකොට මේ දිට්ටිගත සංප්‍රයුක්ත සිත් වලින් ඇති වෙන්නේ තුනීවට ඉන්නවා දෘෂ්ටිය හැබැයි ප්‍රබල ලෝභය හරිනේ හා දෘෂ්ටියක් තියෙනවා එතකොට අටේම එනෝ මේ කාම උපාදානයි පැහැදිලි නේද ඊට පස්සේ හැබැයි දිට්ටි සීලබ්බත අත්තවාද කිව්වහම ප්‍රබල දිට්ටිය තුනීවට ඉන්නවා තුනීවට නෙවෙයි ලෝභයත් ඉන්නවා එතන ප්‍රබලව තුනීවට නෙවෙයි අයි අයි මේ උපාදානයම කියන්නේ තදින් ගන්නවා කියන එකනේ තදින් ගන්නේ ලෝභයෙන් නෙගන්නේ තදින් ගන්නේ ලෝභයෙන් දිට්ටියෙන් නෙවෙයි තදින් ගන්නේ ලෝභයෙන් ඒතර ඒ ප්‍රමාණයට ලෝභයත් ඉන්නවා ලෝභයත් ඉන්නවා හැබැයි ඒ ප්‍රමාණයටම දිට්ටියත් ඉන්නවා මෙතන තුනීවට දිට්ටිය ඉන්නේ මේ සිත්වල මේ සිත් හතරේ විතර තුනියට දිට්ටියේ ඉන්නවා ලෝභය තැඩිව ඉන්නවා හරිද ඒක නැතුව අනිත් සිත්වල ලෝභය තදින් ඉන්නවා දැන් මේක තේරුම් ගන්නවා මේකෙත් ලෝභය තදින් ඉන්නවා මේකෙත් ලෝභය තදින් ඉන්නවා හැබැයි මේකේ ලෝභයේ ප්‍රමාණයටම දිට්ටියක් ඉන්නවා එතකොට ඒ සිත් හතරේ තමයි මේ දිට්ටිගත මේ දිට්ටි සීලබ්බත අත්තවාද උපාදානෙන් හරි නේද මෙතන ඉන්නවා මෙතන ලෝභය තදින් ඉන්නවා
දිට්ඨිය නැති නැතිවත් ඇති වෙන්න පුළුවන් අනේ අර සිත් හතර දිට්ඨිගත විප්‍රයුක්ත වේවයි දිට්ඨිය සහිතවත් ඇති වෙන්න පුළුවන් හැබැයි දිට්ඨිය ඉන්නව තුනීවට හරිද කාම උපාදානේ හරි නේද එතනත් සියුම් කරුණක් තියෙනවා මෙතන ඇතුලේ හරිනේ එතකොට එතකොට මෙතන මේ තුන සිත් හතරකින් ඇති වෙන්නේ මේක සිත් අටෙන් ඇති වෙනවා උපාදානේ හරිනේ කාලය අවසන් අපි හරි එතකොට ඔන්න ඒ ටික තමයි තණ්හා පච්චය උපාදානං උපාදානං කොටසේ අපි ඉගෙන ගන්න තියෙන්නේ ඊළඟට අපිට තියෙන උපාදාන පච්චය භව අපි ඊළඟ දවසේ මොනවත් උපාදාන පච්චය භව සාකච්ඡා කරමු එතකොට අද අපිට භාවනා කොටස තියෙන්නේ ප්‍රතිලෝමන පද සම්බන්ධය 13 වෙනි පිටුව කායගත සති භාවනාවේ 13 වෙනි පිටුව ප්‍රතිලෝම පද සම්බන්ධය අත්තිමස්මින් කායේ මත්තලුංගං අත්තිමස්මින් කායේ කරීසං අත්තිමස්මින් කායේ උදරීයං අත්තිමස්මින් කායේ අන්තගුණං අත්තිමස්මින් කායේ අන්තං අත්තිමස්මින් කායේ පප්පාසං අත්තිමස්මින් කායේ පියකං අත්තිමස්මින් කායේ කිලෝමකං අත්තිමස්මින් කායේ කයකනං අත්තිමස්මින් කායේ හදයක් කියන කොටස තමයි අද අපි භාවනා කරන්න තියෙන්නේ සිල් දනාටම තෙරුවන් සරණයි.